ඔගොල් හැමෝම ජානකීස් කිචන් YouTube channel එකට ආදරෙන් පිළිගන්න. මට හිතුණා අද කුවක්කා හැමදාම තින්ඩෝරා ටෙම්පරාදුවක් හදන්න. ඊට ඉස්සෙල්ලා පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ. ඔගොල්ලෝ තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම like එකක් දාන්න, comment එකක් දෙන්න. ඔබලගේ යාළුවෝටත් share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම subscribe button එක ළඟ තියෙන පුංචි bell icon එක click කරන්න මගේ යාළුවුන් video බලා ගන්න. අපි එනවා රසවම රසට තරුපහේ ඉන්දියන් hotel වල restaurant වල ගොඩාක් popular තියෙන tindora temperado එහෙම නැත්නම් kwakka temperado හදාගන්නේ කොහොමද කියලා බලමු. මේ තියෙන්නේ කුවක්ක වෙඩි. ඉන්දියන් කඩවල කුවක්ක වෙඩි වලට තින්ඩෝරා කියලා තමයි තියෙන්නේ. කුවක්ක ගෙඩිය මෙන්න මේ වගේ කුවක්ක ගෙඩියේ උඩත් යටත් මේ විදිහට කපනවා. කපලා ඉවරලා ගොඩක් පුළුවන් තරම් හීනියට කුවක්ක ගෙඩිය කපන්න ඕනේ. මම කුවක්ක ගෙඩිය මේ වගේ දෙකට කපලා ඉවර වෙලා ඊට පස්සේ මේ පැත්ත හරවනවා. හරවලා ඉවරලා මෙන්න මේ වගේ හීනියට කපනවා. මේ වගේ හීනියට කොක්ක ගෙඩි ටික කපලා ගැඹුරු තෙල බදලා අරගන්නවා. කොක්ක එහෙම නැත්නම් ටින්ඩෝර තෙම්පරාදුව දාන්න මේ වගේ කොක්ක ගෙඩි හීනියට කපලා බදලා අරගෙන තියෙනවා. කජු කෑලි කරලා අරගෙන තියෙනවා. ඒ වගේම පොල් පිටි අරගෙන තියෙනවා. මම මෙතෙන්දි මෙන්න මේ ඕගනික් පොල් පිටි එකයි අරගෙන තියෙන්නේ. ඔයගොල්ලන්ට පොල් පිටි නැත්නම් මේ වෙනුවට මැගි පොල් කිරි පවුඩර් එක තියෙන්නේ. අන්න ඒකෙන් අරගන්න පුළුවන්. ඒ වගේම මයිසූර් පරිප්පු ටික හොදලා වතුර පෙරලා මේ වගේ අරගෙන තියෙනවා. අමු මිරිස් දෙකට කඩලා අරගෙන තියෙනවා. ඒ වගේම රස ප්‍රමාණයට ලුණු අරන් තියෙනවා. සූදුරු අරගෙන තියෙනවා. කරපිංච, අබ, මිරිස් කුඩු, ඒ වගේම කහ කුඩු අරගෙන තියෙනවා. ඊට අමතරව ටෙම්පරාදුවට මම ඔලිව් තෙල් පාවිච්චි කරනවා. ඔයගලන්ට කැමති තෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. අපි එහෙනම් කුවක්ක ටෙම්පරාදුව එහෙම නැත්නම් ටින්ඩෝර ටෙම්පරාදුව හදාගන්නේ කොහොමද කියලා බලමු. කුවක්ක ටෙම්පරාදුව හදන්න මේ විදිහට ඔලිව් තෙල් ටිකක් රත් වෙන්න තියෙනවා. ඔයගොල්ලන්ට කැමති තෙල් වර්ගයක් රත් වෙන්න තියන්න පුළුවන්. තෙල් එක රත් වෙනකොට කෑලි කඩපු අමු මිරිස් එකතු කරනවා. ඒ වගේම අබ එකතු කරනවා. සූදුරු එකතු කරනවා. මේ විදිහට ටිකක් හොඳින් මිශ්‍ර කරනවා. අබ පුපුරනකොට අර අපි මේ හොදලා වතුර බේරලා ගත්ත පරිප්පු ටික තියෙන්නේ. අන්නේ පරිප්පු ටික එකතු කරනවා. දැන් මේ කොක්කවල ගොඩක් මේ රස එන්නේ අර ටිකක් කෑලි හැපෙන්න හයියට වගේ පරිප්පු ටික රෝස්ට් වෙලා තියෙනකොට මේ හොඳ රසක් එනවා. ඉතින් මේ විදිහට තමයි ගොඩක් ප්‍රසිද්ධ ඉන්දියන් රෙස්ටුරන්ට් වල කොක්ක ටෙම්පරාදුව හදන්නේ. කහ කුඩු මිරිස් කුඩු එකතු කරනවා.
කරපිංචි ටිකත් එකතු කරනවා. ඊළඟට කජු ටික එකතු කරනවා. මේ වගේ පරිප්පු ටික ටිකක් දුඹුරු පාට වගේ වෙන්න ෆ්‍රයි වුණාම පොල් පිටි ටිකත් එකතු කරනවා. ඕගොල්ලන්ට මේ වෙලාවේදී පොල් පිටි නැත්නම් පොල් කිරි පවුඩර් එක පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට හොඳින් මිශ්‍ර කරනවා. ඊළඟට ලුණු එකතු කරනවා. හොඳින් මිශ්‍ර කරනවා. බැදපු කොක්ක එහෙම නැත්නම් ටින්ඩෝරා ටික මේ විදිහට එකතු කරනවා. හොඳින් මිශ්‍ර කරනවා. මේ විදිහට හදන මේ කුවක්ක තෙම්පරාදුව මේ ඉන්දියන් රෙස්ටුරන්ට් වල මේ හරිම ප්‍රසිද්ධයි. ඉතින් ඕගොල්ලන්ට මේ ඉන්දියන් රෙස්ටුරන්ට් එකකට යන්න ඕනේ නැහැ. ගෙදෙද්දිම මේ රසම රසට ඒ විදිහටම මේ කුවක්ක තෙම්පරාදුවක් හදාගන්න පුළුවන්. විශේෂයෙන් මේ තෙම්පරාදුවට අපි ලුණු වර්ග හැම කිසිම දෙයක් එකතු කරන්නේ නැහැ. මේ වගේ හොඳට තෙම්පරාදු වෙනකොට ලිප ඕෆ් කරනවා. මේ තියෙන තරු පහේ ඉන්දියන් හෝටල් වල ඉන්දියන් රෙස්ටුරන්ට් වල වගේ රසම රසට අපි හදපු කුවක්ක තෙම්පරාදුව. ඕගොල්ලක් මේ වගේ කුවක්ක තෙම්පරාදුවක් හදලා බලන්නකෝ. කොච්චර රසද කියලා. බොහොම ස්තුතියි.